වාහන ආනයන සීමාව යම් දාතුලට ගිහින් කරා. විශේෂයෙන්ම මේ පොදු වාහන සේවයට යොදා ගන්න වාහන. ඔව් ඇත්තටම මේ අපිට ඒ චක්‍රලේඛය පිළිබඳ නැවත සලකා බැලීමක් කරන්න සිද්ධ වුණා. දැන් අපි මේ චක්‍රලේඛයෙන් කිව්වේ අවුරුදු 10ක් දක්වා පැරණි ලෝරි සහ ට්‍රක් රථ ගෙන්න පුළුවන් කියලා. මේක ක්‍රියාත්මක වෙනකොට අපිට ඒ පිළිබඳ විශේෂඥයෙක්ගෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීම මාම මේ අවුරුදු 10ක් දක්වා දුන්නාම ඇතිවන ප්‍රශ්න ඒවා රටරෙද්දි මිල අඩු වුණත් එහි නඩත්තු වියදම ඒ සඳහා අමතර කොටස් වලට යන වියදම ඒ සඳහා ඉන්ධන වලට යන වියදම යම් පිළිචර පරණ වාහන නිසා මේ පිළිබඳ නැවත සලකා බැලීමක් කරන්න සිද්ධ වුණා. සා මේ ඒ චක්‍රලේඛය පහුගිය 14 වෙනිදා දක්වා තමයි වලංගුනේ. වලංගු කාල සීමාව තුළ යම්මයි LC එකක් ඕපන් කරලා තියෙනවා නම් වාහන ගේන්න ඒකේ වාහනේ ගේන්න පුළුවන් ඒ චක්‍රලේඛයේ නීති රීති වලට අදාළව. දැන් අපි අලුත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඒ අපිට ලැබුණු විශේෂඥ උපදෙස් ඒ වගේම වාහන ආනයන්කරුවන් විශේෂයෙන් ලබා දුන්න කරුණු මේ සියල්ලම පාදක කරගෙන ඉතා ඉක්මනින් අපි නව චක්‍රලේඛයක් එවැනි ප්‍රශ්න ඇති නොවන ආකාරයේ ගැළපෙන කාලයක් වෙනුවෙන් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. නව චක්‍රලේඛයෙන් මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ලොරිසා ට්‍රක් රථ ගෙන්වන්න ඉඩ දෙනවා. ඒ පිළිබඳව අරවාගේ ප්‍රශ්න ඇති නොවෙන්න විශේෂයෙන්ම අනවශ්‍ය නඩත්තු වියදමක් අමතර කොටස් වියදමක් අනවශ්‍ය ඉන්ධන වියදමක් යන නොවන ආකාරයේ මේ වාහන ගෙන්වීම සඳහා යම්කිසි නිශ්චිත කාල සීමාවක් නිගමනය කරලා කටයුතු කරන්න. පැරණි වාහන ලංකාවට එනවා. නමුත් ඒ අඩුමිල තුළ විශේෂ නඩත්තු වියදමක් ඒ වගේම අමතර කොටස් වියදමක් සහ විශේෂ ඉන්ධන වියදමක් තිබීමට තියෙන ඉඩකඩ. ඉතින් රජයට ඒ පිළිබඳ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම මාසය තුළට පමණක් සීමා කළා. පහුගිය 14 වෙනිදා නිමා වෙනවා. ඉන් පසුව අපි ඒ චක්‍රලේඛය දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අපිට ලබා දුන්නු සුවිශේෂ විශේෂඥ උපදෙසුත් සැලකිල්ලට භාජනය කරලා ඉතා ඉක්මනින් අපි අද හෙටම ඒ පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කරනවා.